ජනාධිපති වරණයේ සඳහා ප්‍රමුදල් තැන්පත් කිරීම ලබන 14 වෙනිදා මධ්‍යහන 12න් අවසන් වෙනවා. 15 වෙනිදා නාම යෝජනා බහැර ගැනීමට නියමිතයි. ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයන් 18 දෙනා අතරින් පිළිගත් දේශපාලන පක්ෂවල 7 දෙනෙකු, ස්වාධීන අපේක්ෂකයන් 10 දෙනෙකු සහ වෙනත් පක්ෂ එකක්ද නියෝජනය වෙනවා. තැපැල් ඡන්ද අයදුම්පත් බහැර ගැනීම තැපැලේ සිදුවිය හැකි ප්‍රමාදයන් සහ ඉල්ලීම් සලකා බලමින් ඒ ලබන 9 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා. මැතිවරණ ලියකියවිලි අඩංගු ප්‍රමුඛ සේවා ලේබල් යටතේ තමයි තැපැල් ඡන්ද අයදුම් පත්‍රත් ඒ තේරීම් බාර නිලධාරීන් වෙත යවෙන්නේ. ඒ නිසා සියලුම ආයතන ප්‍රධානීන් අගෝස්තු මාසේ 9 වෙනිදාට ප්‍රථම තැපැල් කාර්යාලවලට පැමිණලා තැපැල් ඡන්ද අයදුම් පත්‍ර තියෙනවා නම් තැපැල් කිරීම තමයි වඩා සුදුසු වන්නේ. හේතුව තැපැල් කළ දිනේම පසු දින තමයි අපි බෙදීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. යම් හේකින් ප්‍රවාහන මාධ්‍යයේ අඩපළමීමක් සිදු වුණොත් එය පැය 48ක වගේ කාලයක් වන්නට පුළුවන්. තැපැල් ඡන්ද දිනය නැවත වතාවක් කල් දාන තත්ත්වයක් නැහැ. ඒ නිසා 9 වෙනිදා වෙනකොට ඒ අදාළ තේරීම් බාර නිලධාරීන්ට ලැබෙන ආකාරයට තැපැල් ඡන්ද අයදුම් පත්‍රිකා තැපැල්ට යොමු කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රකාශිත තැපැල් ඡන්ද පත්‍රිකාව අඩංගු ඒ ඡන්ද පත්‍රිකාවත් ඒ වගේම ආපස්සට ඒ අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත යැවීමට ඕන කරන විධිවිධාන යොදලා තියෙනවා. මැතිවරණයට අදාළ පැමිණිලි 121ක් මේ වන විට ලැබී ඇති අතර එම පැමිණිලි සියල්ල ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 1,61,40,354ක් බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ. සැප්තැම්බර් මාස 21 දින පැමිණිලි ජාතිකරණය සඳහා අවශ්‍ය කරන මූල්‍ය කඩතු මෙන් අපි සංවිධානය කරමින් පවතිනවා. ජූලි මාසයේ 26 වෙනිදා අදාළ නිවේදනය නිකුත් කර ඒ අනුව අගෝස්තු 15 වෙනි දින උදෑසන 9 සිට 11 දක්වා කාලය තුළදී නාම යෝජනා බාර ගැනීමට කටයුතු සිදු කරමින් පවතිනවා. ඒත් එක්ක අපි දැන මේනකට අපි මේ සම්බන්ධයෙන් අදාළව දිස්ත්‍රික් මට්ටමේ සියලුම ආකාරයේ අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරමින් පවතිනවා. මේ සඳහා දිස්ත්‍රික් භාර තේරීම් බලධාරිය සහ නියෝජිත සහකාර කොමසාරිස්වරු සමගත් පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතන විශේෂ සම්බන්ධව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා සහ පළාත් භාර සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වරු සමග සාකච්ඡා පවත්වලා අවසන් කරලා තිනවා. ඒ වගේම අපි මේ සතිය තුළ දෙපැත්තට බලාපොරොත්තු වෙනවා මැතිවරණය සඳහා යටිතල පහසුකම් සැපීමට සම්බන්ධ වෙන ලංකා විදුලි බල මණ්ඩලය, ඒ වගේම පළාත් පාලන ආයතනට අදාළව සහ ජල සම්පාදන මණ්ඩලය, ටෙලිකොම් ආයතන වැනි ආයතන සමග මූලික සාකච්ඡා පැවැත්වීමට, මැතිවරණ නිරීක්ෂණ කාර්යයන් සඳහා සම්බන්ධන නිරීක්ෂකයන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එතන මේ සතිය පුරාවට අපි සම්පූර්ණ මේ අවශ්‍ය කරන කටයුතු සියල්ල කමිෂන් සභාව ඉටු කරමින් පවතිනවා. අවසාන ජාතිකරණය ගත්තොත් අපිට හිටියේ 1,59,00,000 ඡන්දයක, දැන් මේ 1,71,00,000 දක්වා වර්ධනලා තියෙනවා. එතන පහුගිය ජාතිකරණයට වඩා මෙවර සුළු ප්‍රමාණයකින් ඡන්ද මැදිහත්වන සංඛ්‍යාව වැඩිවීමක් සිදු වෙනවා.